Tango Friends with Kochi. එහෙම නැත්නම් අඹය හලුවෝ. අපි මේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන්නන්නේ හොඳම යාළුවෝ දෙන්නේ. සමහර වෙලාවට ඒ දෙන්නා නිකම් එකටම ඉන්නවා වෙන්න පුළුවන්. දැන් සමහර යාළුවෝ වෙනවා ටික දුරින් ඉන්නවා. බට් එකලම හොඳම යාළුවෝ. කොහොම වුණත් මේ දෙන්නා නම් එකටම තමයි ඉන්නේ. එකටම තමයි වැඩ කරන්නේ. මේ දෙන්නා වර්ක් කරන්නේ එකටම. ඒ නිසා ඕගොල්ලොනුත් මම හිතන්නේ ඒ දෙන්නට ලව් කරන්නේ එකටම. ඒ දෙන්නට එක්කෙනෙක් විදිහට තමයි ලව් කරන්නේ. ඒ දෙන්නා කවුද කියලා හඳුන්ලා දෙන්න තමයි මං හදන්නේ. එතකොට ඒගලන්ට ඇත්තටම වෙනම මේ උපන්න සහතිකයේ තියෙන නම් තියෙනවා. ඒ වුණාට ඒගලන්ගේ අන්වර්ථ නාමයෙන් තමයි ඒගලන් ගොඩක් කට්ටිය අඳුරන්නේ. ඒනොට මං අර නම් දෙකක් කියන්න ඕනේ නැත්තම් හොඳ නැහැ නේද? එක්කෙනෙක්ගේ නම තමයි රංග ජයකොඩි, අනෙත් එක්කෙනා තමයි චමල් රත්නායක. ඒ දෙන්නව ඔයගොල්ලෝ ගොඩක් දන්නේ. ඉතින් ඉන්නේ එහෙම එහෙම ආයිෆෝන් කියන්නේ අපිට ඉන්න මම පිළිගන්නේ. ඒ දෙන්නව අපි හැමෝම ආදරෙන් දන්නේ. චමල් රත්නායක රංග ජයකොඩි ජනයි ප්‍රියයි කියලා ආයිෆෝන්. ආයිෆෝන් ජයෝ. ඉතින් කොහොමද? හොඳයි හොඳයි. ඇත්තරම මේ අඹ යාළුවෝ කියලා කිව්වම ඇත්තරම විත් කොච්චි කිව්වට මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි වෙනස් කරන්න යන නම. මොකද අඹ යාළුවෝ තුන් දෙනෙක් වගේ තමයි බොහොම කාලෙක ඉඳලා දන්න යාළුවෙක් ළඟින්ම ඉන්න ළඟින්ම දන්න නේද? ඒකෙන් තමයි ඉවත්. සතුටින් ආරාධනා කරන්න. ඒක තමයි. Thank you very much. ඉතින් ඔය දෙන ආවට ඒක ලොකු සතුටක්. මම ගොඩක්ම මම හැපි වෙනවා මේ ඉඳගෙන මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න. මොකද හැමදාම ලොකු ප්‍රශ්නයක් ඔයත් එක ප්‍රෝග්‍රෑම් කරන්න ගියාම. රයිට්. මේ දවස්වල මොනවද විශේෂයෙන් සිද්ධ වෙන්නේ කියලා කතා කරලා අපි වැඩට යමු. විශේෂයෙන් කියන්නේ ඉතින් අපි normal අපේ comedy videos ටික දාන වෙලට ටික කරනවා. ඊට අමතරව සින්දුවක් රිලීස් කරා. ඔයා තනියම. ඒනට ඔය ලිව්වේනේ? ලිව්වේ. සමහරවිට ඉතින් ඒක මේ දවස්වල ඉතින් වීඩියෝ එකේ වැඩ කටයුතු වලට පොඩ්ඩක් මහන්සි වෙනවා මොන වගේ දෙයක්ද කරන්න කියලා කල්පනා කරනවා. ඉතින් චිත්‍රපටියක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒකේ මුල් අදියරේ වැඩ ටික තාම ලෑස්ති කරන අපි දෙන්න තාම කතාව ඉතින් මොකද්ද වෙන්නේ කියන එක ගැන සාකච්ඡා මට්ටමින් යනවා. ඉතින් ඌව මේ අතරම ඉතින් ළඟදිම තියෙන්නේ මේ ජනයි ප්‍රියයි ලෝචි තුන්කොළොප්පම ඔව් අපි ඔස්ට්‍රේලියාවේ ඒක තමයි මේ ළඟම ලෑස්ති වෙන්නේ මේ දවස්වල ළඟදීම. එතකොට දැන් ඔය දෙනාට අවෝඩ් එකකුත් හම්බුණා නේද ළඟදී? ඒක ගැන අපි චුටක් නිකන් ගොඩක් වටින ආදරණීය සම්මානයක් හම්බුණා. ඔව්. සුමති සම්මානය හම්බුණා පිට දෙපාරක් අපිට හම්බුණා 2023 2024 හොඳම ප්‍රහසනාත්මක YouTube channel එකට. හම්බුනේ ඉතින් ඒකටත් ඉතින් හැමෝගේම ආදරේ හම්බුන නිසා තමයි ඒ වගේ සම්මානත් හම්බුනේ. ඉතින් ඒකට ගොඩක් සතුටින් ඉන්න අවස්ථාවක් තමයි. දැන් ඒ කියන ඔය දෙනා හොඳටම වැඩේ කරනවා කියලා ප්‍රූව් වෙනවන්නේ එහෙම සම්මාන හම්බුනා. ඒකටත් වඩා අතන දැන් හොඳට නොකලත් දැන් මෙතනින් නම් හරි හොඳට කරපන් වගේ එකකුත් ඔය සම්මානය දෙනවද දන්නෙත් නෑනේ. ඒවත් තියෙනවා දෙකම තියෙනවා. ඔන්න දැන් අපි සම්මානෙකුත් දුන්නා. දැන් ඔන්න ඉස්සර වගේ මේවා කරන්න බෑ. හරියට වැඩක් කරපල්ලා කියලා එහෙම අර ඉස්සර ටීචර්ස්ලා මතකින් තරු දෙනවා. ඔව්. සාමාන්‍ය ඉතා හොඳයි ඔහොමනේ දෙන්නේ දුර්වලයි එහෙම දෙන්නේ. ඉතින් අපිට ගොඩක් කරාන මට එහෙම නම් දුර්වලයි කියලා දෙන්නේ. හොඳයි නැත්නම් ඉතා හොඳයි තරුවක් හරි හඳක් හරි දෙනවා. හඳක්. ඉතින් ඒ තරුවක් දුන්නාමත් ඉතින් අම්මලා තාත්තලාත් කියන්නේ මම මේ අම්මලා එහෙම එනවනේ ඉස්කෝලට ආවම කියන්නේ ඉතින් මේ ළමයාට මේ තරුවක් එහෙම දුන්නා කියලා ලොකුවට ඕගොල්ලෝ හිතන්නේ නැන්නේ මම මේ ළමයා මේ ඉන්න තැනින් ගොඩ ගන්න තමයි මේ පොඩ්ඩක් බලන්නේ මෙහෙම හරි කරලා. ඒ වගේද දන්නේ නැහැ. රයිට්. චූටි කාලේ ගැන කියපු හින්දාම මම කියනෝනේ අපේ Mango Friends program එකේ අපේ first segment එක. මේක ඇවිල්ලා මම පොඩි කාලේ කියලා තමයි අපි ඒකට නම දාලා තියෙන්නේ. එතකොට දැන් මට දැනගන්න කැමති අවිසල පොඩක් නේ ප්‍රියාට ගිහින් එමුනේ. යා කතා කරනවා මට. මීටි පැත්තෙන් එමුනේ. ඔයගේ බෑ. ඔයා චූටි කාලේ මොන වගේ එක්කෙනෙක්ද කියන්න බලන්න මට. චූටි කාලේ ටිකක් මේට වැඩිය පොඩි. චූටි කාලේ ඇත්තටම ගොඩාක්ම මම නිශ්ශබ්ද. දැන් වගේම නේකන. දැන් වගේ ඊට මීට මෙච්චරවත් කතා කරන්නේ. කොණ්ඩේ ක්‍රේල් දේ කාලේ. කොණ්ඩේ ක්‍රේල් කියලා කියන්නේ කොණ්ඩේ මම අපේ අයියාගේ හැම කොණ්ඩේ ක්‍රේල් අම්මගේ කොණ්ඩේ ක්‍රේල්. පස්සේ මේ මං ඉස්කෝලේ ඉඳන් කොටට කපනවානේ. පස්සේ A level කරලා ඉවරනාට පස්සේ තමයි මේ කොණ්ඩේ ටිකක් වවනකොට තේරුනේ කොණ්ඩේ කර්ල් බව. ඒ කියන්නේ එතන ඉඳන් දිගටම කොණ්ඩේ කර්ල් අර මෙහෙම මම වගේ හිටියයි දැස්සේ. එදිර මං කවුරු වෙනවා කියලාද හිතාගෙන හිටියේ චුටි කාලේ? ડોක්ටර් කෙනෙක්. ඉගෙන ආයකට නිකන් at least ආඩ නිකන් මතක කාලෙට වෙනකම ඔය try කරාද නැහැ? try කරාගේ මතක කාලෙක නේ level කරෙත් බයවනේ. ඔව්. level බයද කරේ. ඊට පස්සේ ඉතින් විශ්වවිද්‍යාලවරම් මහීමි වුණා.
ඉතින් ඒක තමයි ලොකුම අසාවක් තිබිති බයෝකරෙත් ඒකයි නිකන් අර විශ්වවිද්‍යාල වරම් දීලා ගත්තා වගේ නිකන් අහි මේ වාහි මොනයි ලකුණු 300ක් විතර මදි වුණා 300ක් විතර ලකු ගානක් නේ කියන්නකෝ ඔයගේ විස්තර ටික කියන්න මගේ විස්තර කියන්නේ දැන් මොනවගේ මොනවගේ ස්කෝල කියන මම මුලින්ම අපේ අරුකතේ ප්‍රාථමික විද්‍යාලයට ගියා. ඊට පස්සේ දෙක වසරදී මං හයිලන්ඩ්ස් විද්‍යාලයට යනවා නුගේගොඩ. ඉතින් එතනින් පස්සේ ඇත්තට මේ ඉස්කෝලේ පහ වසරෙන් පස්සේ පිරිමි ළමයි තියාගන්නේ නැහැ. ඉතින් අපේ අම්මගේ ස්පෙෂල් රික්වෙස්ට් එකකට අනේ මේ ළමයා විතරක් තියාගන්න කිව්වට පස්සේ අපේ පන්ති පිරිමි ළමයි ටික ඔක්කොම ගියා. මං විතරක් හිටුණා ගෑල් ළමයි 7 දෙනෙක් එක්ක. Oh my goodness. ඉතින් ඔයාලා කරනවා. 6 වසරේ ඉඳලා 11 වසර වෙනකම්ම මම විතරයි පන්ති හිටියේ. හැබැයි මගේ කල්ක්‍රියාව හොඳ නිසා මගෙන් පස්සේ ඉස්කෝලේ තීරණය කළා පිරිමි තියාගන්න. ඒතර මගෙන් පස්සේ ලා මල්ලිලා ඔක්කොම ඉන්නවා. රෙඩි අයියලා කවුරුත් නැහැ. මම තමයි. ඒ කියන්නේ ඔය තනිකර යුගයක් නේද? ඔව්. මෙයා තමයි අයියා. ඒකෙදි ඇත්තටම මේ නාට්‍ය කරනවනේ ඉස්කෝලේ යන කාලේ නාට්‍ය කරනවා. ඉතින් මේ නාට්‍ය කරනකොට මට මේ මේ નિરાයාසයෙන්ම හම්බුණා රජ චරිතය. මොකද හේතුව මම උස නිසා. ආ මේක තමයි අපේ නිෂ්පාදකතුමාන ඔයා උස වැඩි ඉඳලා තියාගත්තේ කියලා. අර ගෑන් ළමයින්ට රජෙක් වගේ ඉන්නේ නේද? ඔව් ඉතින් ගෑන් ළමයි ටිකත් එක්ක ඉතින් හොඳ කාලයක් යනවා මට. ඉතින් බත් හම්බ කෑම හම්බ වෙනවා. ඒතර ගෑන් ළමයි ඉන්නේ ඔයෙම. තාමත් ඒ හැද දෙනාගේ එක්කෙනෙක් ඉන්නේ කෑම හම්බෙන්නේ. ඔව් ඒ හැද දෙනෙක් තමයි මගේ නෝනත්. ඉතින් හොඳ කල්ක්‍රියාව වෙන්න මේ. නෑ නෑ ඉස්කෝලේ යන කාලේ තිබුණ මුකුත් ඒ ප්‍රශ්නේ එකක් නෙමෙයි පස්සේ. නෑ මට honestly ආ කියන්න ඕන කිසිම ෆීලින් එකක් තිබිලා නැහැ ඒ කාලේ ළමයි. නෑ කිසිම එකක් ඒක කිසිම කෙනෙක් එක්ක තිබිලා නැහැ. ඇත්තටම අපි කතා බහ කරන්නේත් ඔහොම මේ ෆීලින් එකක් නෙමෙයි මම හිතන්නේ ඒක ඒ ගෑන් ළමංගෙන් ගොඩාක් තිබුණේ කම්ප්ලේන් නේ. කම්ප්ලේන්. කිචිකා කොණිත්නවා කිචිකා වුණා හැම කෙනා. ඉතින් ඒකත් එක්ක මට අර රජ චරිතය හම්බුණා. රත්තරන්ෙන් පස්සේ ඉතින් මම ටික ඉස්කෝලේ වැඩවා වගේ ඉතින් මම විතරම ඉන්නේත් ඉතින් ආයත ඊට පස්සේ මට පවන් සලන්න අර මේ කට්ටිය හොමදාල්. ඒ එහෙම තමයි හිටියේ රජා වගේ හිටියා. ඉතින් ඉස්කෝලේ දඟයි සෑහෙන්නම දඟයි. මොකද අපේ අම්මා එන්නේ කේක් එකක් අරගෙන. කැම්පේන් ටික අහගන්න. මොකද එකපාර ටීචර්ස්ලා 5 දිනක් 6 දිනක් බයිනකොට දැන් ඔයාලට 6 දිනක් විතර බයිනකොට අහන් ඉන්න බෑනේ එක්කෙනෙක් ගැන. එක්කෙනා එක්කෙනා නම් කමක් නෑ. අරංගෙක වැඩ කරන්න බෑ. බෑ වැඩ කරන්න. කොහොමද ඔයා කියන්නේ වැඩ කරන්න නම් බෑ. අපිට එහෙම කියනකොට 6 7 දිනක් විතර. ඉතින් අම්මා ලොකු කේක් එකකුත් අරගෙන ඔක්ක ඔයා කේක් අරන් ආවට මේ අපිට මේ ඒක කියන්න බෑ කියලා අම්මලා ඉතින් කියනවා. ඉතින් ඒ ඇස්සේ ඉතින් කෙනෙක් මාව හදා ගන්න තමයි ඉතින් ගොඩක් කරාට මාව කරන්නේ අන්තිමට පන්ති තියාගන්න මාව ක්ලාක් මිස් ගාව තමයි තියන්නේ. ඉතින් ක්ලාක් මිස් ගාව තිබ්බහම මම කරන්නේ ක්ලාක් මිස්ගේ වැඩ. ඒ කියන්නේ දැන් ක්ලාක් මිස්ට කියනවනේ මොකක් හරි කෝල් එකක් එනවා කාට හරි පණ වීඩියෝ එකක් එවන්න බෙල් එක ගහන්න තියෙනවා අපේ මැනුවල් බෙල් එකක් තමයි ඩිලින් ඩිලින් අර ගහන එක ඒක ගහන්න තියෙනවා. ඊට පස්සේ මොන හරි ෆයිල් අරගෙන හිට මෙහෙට යන්න තියෙනවා. ඒ වගේ ඒවා තමයි කරන්නේ. ඒ කියන්නේ කොච්චර නරකද කියනවනම් ඒ ටීචර්ස්ලා හැම ඔක්කොම දැන් මේ ඩයබටිස් වලට වේද ගන්නවද නැ කේක්ම කාලා කේක්ම කාලා. හැබැයි දැන් ඒ ගොඩක් සමහර ටීචර්ස් මට හම්බ වෙනවා. ඉතින් ගොඩක් අය සතුටින් කතා කරනවා. අපි හිතුවා කොච්චර දඟ කරත් ඔය කවදා හරි දවසක එහෙම කියලා කියනවා. ඉතින් එහෙම එහෙම සතුටින් ඉතින් ඒ පාසල් කාලේ කියන්නේ මගේ ඉතින් හරිම දඟම වැඩ විතරයි කරන්නේ. ඉතින් කට්ටිය එකගෙන ගිහිල්ලා බෝල ගහනවා, වහලෙට නගිනවා. ඒ ඉස්කෝලේ ඉතින් ඉන්න අයට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. ඉතින් එහෙම තමයි. මම ඉගෙන ගන්නෙත් නැහැ. මම ඉගෙන ගන්න නැහැ. දැන් ටීචර්ස්ලා හැම ඇවිල්ලා සමාජලාට අර අලුත් ටීචර්ස්ලා හැමම ඒගොල්ලෝ අඬනවා. පන්ති ඕ වැඩ කරන්න බෑ කියලා ඉතින් ආයෙත් ගහනවා. මගුටි කාලා තිනවා සෑහෙන්න දන ගහගෙන ඉඳන් තව ඕනේ තව පැය ගන්න. මම පොඩි කාලේ ගන්න දෙයක් නෑ. ආ ඒ කියන්නේ දන ගහගෙන ඉන්නවා කියන එකම නැති මට ඉස්සර පැය දෙක තුන. ඉතින් ගුටි කාලා තිනවා හොඳට. වරදක් වුණත් නැත්තත් මෙයාම කෙලින්ම අරගෙන දන ගස්සන මොකද කතා කරන්න බෑනේ එහෙම නේ. ඒක ඒකවලත් නෑ ඔය දන ගහලා හිටියත් නිකන් සාමාන්‍ය එකක් සාමාන්‍ය උසයිනේ ඉතින් ඒකක් තියෙනවා. ඉතින් අර මේ මෙයා කියන නිතරම කතාව මොකක් හරි ඉස්කෝලේ ප්‍රශ්නයක් කියලා මෙයා එද ඇවිල්ලා නෑ ඉස්කෝලේ. ඊට පස්සේ මෙයාම ඊළඟ දවසේ රල්ලගෙන හිටියා නේද තමුසෙ එතන ගාව. නෑන්සර් මං ඊයේ මේ ආවේ නෑ ගුවන් පස්සේ ඉස්සර ගහලා දුන්න තමුසෙ හිටියේ නම් ඔතන ඉන්නවා කියලා ගහලා තිබුණා. ඒ මං ඉසිපතන විද්‍යාලේ ගියා. ඉසිපතන විද්‍යාලේ හිටියා. ඉතින් ස්කූල් බස් එක තමයි යන්නේ. ඉතින් යනකොට මේ ඒ මොකක් හරි එකක් නුගේගොඩ හන්දින් යනකොට ඒ බාලිකා ඉස්කෝලේක ළමයෙක්ගේ මොකක් හරි කොණ්ඩේ හරි මොකක් හරි එකක් ඒ බෑග් එකක් අරගන්න හරි මොකක් හරි එහෙම එකට ගිහිල්ලා. එතකොට සර්ලා කෙලින්ම නිගමනය කරලා තිනවා අත දිගයිනි අරෝගේ අනිවාර්යෙන්ම අත රංගය තමයි කරන්න ඕනේ. ඒක වෙන විදියකට කරන්න බෑ ඔය වැඩේ කියලා මාව ගෙනහලා
ස්පෝට් කාමරේ ගමන ස සති නතර මංකස බලන් රිස්ටර මම ආවිනේස ආවින ඇතන ආවින හරිර ආවින ආවින තරට කවන්න තමස ආවන අනිවාරෙන් දමස්තම යොක් කරන කර පාරක් මට ගැහ මතක ඔන්ට ර පොඩි කාලේ යාල ගන මතක චුටි කාලෙට යාලු ගලොන්මද දැම්මත් දැන් ඉන්න යාලුවත් නැත වෙනස්ද ඔව ඒ යාලු ටික තාම ඉන්නවා මගේ මේ යාලු දහ දෙනෙක් කින්නවා ආරෝගල නාන්නහෙම යන්නනේ දෙ තාම රාන්නයන්නකට තාමත් ඉතින් හැමෝම කසාද බැඳලා මීට අවුරුදු දෙකකට කලින් මගේ කසින් වෙනවා යා එක්කෙනෙක් නැති වුණා යන් චතුරංග ඉතමතරව අනිත් ඉතින් යාළුවෝ සෙට් එක තාමත් ඉන්නවා සමහර රට ඉන්නේ තා දැන් කසාද බැඳලා ළමයි ඉන්නවා ඒ තාමත් අපි හම්බ වෙනවා ඉතින් මේ රංග ඔක්කොම අඳුරනවා මම හිතන්නේ ඉන්න යාළුවෝ ටික ඔක්කොම අදටත් කතා වහ කරනවා මේ ඒ යාළුවෝ තමයි තාමත් ඉන්නේ අනිත් යාළුවෝ ඉතින් හැමතැනම ඉන්නවා අර මේන්ම ඒ කට්ටිය තාමත් ඉතින් අර ඔය ගෲප් එකක් තියෙනවා අපේ ඒක ඉතින් යාළුවන්ගේ ප්‍රශ්න අරවා මේ ඔම්මෝ බැලන්ස් කරගෙන අර ඔයාගේ හැම ස්ටෝරි එකකම ඉන්න ගමේ අයියා කෙනෙක් ඉන්නේ ඒ අයියා කවුද අර ගමේ අයියා සුදන්ත අයියාද සුදන්ත අයියාත් අතරම නැති වුණා සුදන්ත අයියාත් නැති වුණා දැන් ඊට අවුරුදු දෙකකට විතර කලින් විශේෂයෙන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන අයටත් කියන්න ඕනේ මෙතන අඹ යාළු හතර දෙනෙක් ඉන්නවා අතරම මේ වැඩසටහන කරන නිෂ්පාදකතුමාත් අපේ අතරම අපේ අඹ යාළු ජනප්‍රියයි කරන්න කලින් ඉඳලම මේ අපිත් එක්ක මේ කට්ටිය ඔක්කොම අඳුරනවා ඒක නිසා මේ අද ගෙදරා වගේ ගැතියකුත් තියෙනවා ඒ වගේම මේ ඔය අහන කතාත් අනික් වැඩසටහන වල අහන්න බැරි කතා මොකද නැති කතා මොකද ඒක නැති ඒක මොකද නිෂ්පාදකතුමා තමයි ඒක දන්නේ මම දැන් අපි අඹ යාළුවෝ හින්දම දැන් සමහර කතා ඉදී අපිට අහන්නත් බෑ ඒවත් ඒවත් තියෙනවා ලොට් එකක්ම තියෙනවා අපිට අහන්න බැරුව ලයිබ්‍රරි ගත කරපුවා දැන් මේ ෆැමිලි එක ඔය ඉස්කෝල ගැන කිව්වෙත් නෑ ප්‍රියා ඉස්කෝලේ නෝ මම කියන්න ඕනේ මම මුලින්ම තෙලිංචිවිල රාජකීය විද්‍යාලයට ගියේ පහවසට එනකන් ඊට පස්සේ තෙලිංචිවිල මධ්‍ය මහාවිද්‍යාලය ඊට පස්සේ උසස් පෙළ කරේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලය ඔය තුනේ ෆැමිලි එකේ කවුද ඉන්නේ ෆැමිලි එකේ අම්මයි තාත්තයි මමයි අයියා තමයි බාලයා එතකොට අයියට ගොඩක් ආදරේ නේ ඔව් අයියා තමයි සමහර ලාඩ වාඩ මාර පාඩම් කියලා දෙන්නේ නේද මේ උනට වයිවා මේ කණෙන් අහලා මේ කණෙන් එතකොට අපේ ජනාගේ මම ඉදමන්න නොල්ලි මං විතරයි ඔන්ලි චයිල්ඩ් ඔව් මං විතරයි යාළු හිටපු කට්ටිය යාළු කියන්නේ ඇත්තටම ගමේ හිටපු යාළු ගත්තොත් ඔය දැන් මදුර අයියා එහෙම තින් මගේ ගේ ඉස්සරහින් මොකද මට අයියලා ගොඩක් තමයි ආශ්‍රය කරන හැමෝනේ පොඩි කාලේ ගමේ ලස්සනම කොල්ලා ඔයාද ආ ලස්සනම කොල්ලා තමයි ඉතින් ගොඩක් කරාට ඔය අයියලාගේ තියෙන මේ බයිසිකල් පදින්න යනවා නලින්ද අයියා එහෙම සුමිත් අයියා හොම සෙට් එකක් තමයි හිටියේ ඊට පස්සේ තමයි මගේ වයස යාළු ටිකක් නිශ්ශංක සුපුන් එහෙම සෙට් එකක් මට හම් වෙන්නේ මගේ ගෙවල් ගාවින් අයියලත් එක තමයි මං හැදි වැඩුනේ ඒතකොට ඉතින් වැඩත් අර අයියලාගේ කරන වැඩ තමයි ගොඩක් කරාට අයියා ලුක් එකත් ඔයගේ තියෙනවා මල්ලියුනාට මල්ලියුනාට ඔව් එහෙම මේ ඇත්තටම ඔය දරගේ කවුද වැඩිම වැඩිමල් සීරියස්ලි ඒ වඩර ඒ ලුක් එකවත් නැහැ අනේ තෑන්කියු ඔව් ගොඩක් අය අහනවා හැබැයි මම තමයි මමද අයියා කියලා අවුරුද්දක් අතරම අවුරුද්දක් අතරම 84 මේ 85 ඔව් ලොකු වයසකුත් නැහැ ඉතින් එහෙම බැලුවම රයිට් ඔක්කොම එක වයසනේ ඔව් මම ඊට අවුරුදු ඒ කියන්නේ මේ දශක එකකට විතර පස්සේ ඒ වයසනේ ඒ වයසනේ රයිට් අපි මම් පොඩි කාලේ සෙග්මන්ට් එක අපි නොහිතුව ආකාරයට මෙහෙම මෙහෙම ගියා ඒ මාර වේගෙන් ගියා දැන් අපිට පොඩ්ඩක් සින්දුවක් අහන්න වෙලාව ඇවිල්ලා තියෙනවා ඉතින් මැංගෝ ෆ්‍රෙන්ඩ්ස් ලාත් එක්ක එකතු වෙලා ඔයගොල්ලෝ විශේෂයෙන් ගොඩක් ආදරය කරන ජනප්‍රියයි තමයි අද දවසේ අපි ප්‍රෝග්‍රෑම් එකට එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම අපි මුළු රටක් නොදන්නා වුණත් අපි දන්න කාරණාවන් තමයි ගොඩක් ජනාට තමයි ගොඩක් සිංගින් ස්කිල්ස් තියෙන්නේ මේ ලිරික්ස් පැත්තට පොඩ වැඩි මේ ප්‍රියානේ ඔව් එයා ලියන එක තමයි මේව කරන්නේ මම ලස්සන සින්දුවක් කියලා දුන්නා ඒකත් අපි මේ අපි අද ප්‍රෝග්‍රෑම් එකට කියනවා එනවා ඔයාලට chance එක දෙනවා මැංගෝ ෆ්‍රෙන්ඩ්ස් එකක තියලා first song එක sing කරන්න Thank you.
යනවා ගිහලා අපි ඊටත් කළා ඔබව හම්බ වෙන්නනවා එකතු වෙලා in the mango friends එක Mango friends with Kochi අද දවසේ ඉතින් අපි break එකකට ගිලා ආවා. දැන් ජනප්‍රියයි තමයි අද program එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒගලන්ගේ understanding එක. ඒ දෙනර දෙන කොච්චර closeද? Closeද බලෝ. පොඩක් close නේ. හරි මේ ඔක්කොම ගැන කතා කරන segment එක තමයි අපි start කරන්න හදන්නේ. මේක ඇත්තටම heart to heart කියලා තමයි අපි නම් කරලා තියෙන්නේ. මොකද ගැන අපි යන්ද වැඩේ? Yeah. වැඩේ වයිමු. මම දන්නවා ඔය දෙන්නගේ රහස් නම් දෙන්නට දෙන හොඳටම දන්නවා මම පොඩි නිකන් ලිස්ට් එකක් ලියාගෙනත් තාම මට නිකන් හිතෙනවා ලකුණු දෙන්න ඕනේ මේකට කියලා. ඒක ඔය දෙන්න තවදුරටත් මැගෝ ෆ්‍රෙන්ඩ්ස්ලා විදිහට ඉන්න ඕනේද නැද්ද කියලා මම හැම එකම පටන් ගන්න චමල් ගෙන්න ගහන්න දාගත්තා. ඔව් මම ඉස්සෙල්ලා නෑ එහෙම නෙමෙයි වැඩි. මම ඒ කියන්නේ මම පෞද්ගලිකව ප්‍රියාට කැමති වුණාට මම එහෙම මගේ මේ කියන්නේ මුළු හදවතින්ම කැමති වාට. ඒ ආයික මන්ද අනිවාර්යයෙන් ප්‍රියාගෙන් පටන් ගමු. ඔයා දන්න විදියට ජනාගේ කැමතිම කෑම මොකද්ද? ෆ්‍රයිඩ් රයිස්. හරිද? ෂා එතකොට එයාගේ කැමතිම බීම මොකද්ද කියන්න වෙරනම් කියන්න කොට කොට දාන්නද? මොන දෙයකට තමයි කියලා හවස මොන දෙයකට තමයි හවස්රේ මොන පුළුවන් දෙයක් තමයි එහෙනම් ලකුණු දෙන්නේ එකට. ඕකේ රයිට් එතකොට ජනාගේ කැමැතිම කලර් එක ඒ කියන්නේ ආස පාට මොකද්ද ඔයා දන්න විදියට? එහෙම නම් විශේෂ පාටක් මම හිතන්නේ ආස ඇති පොඩි අඳුරු පැහැයකට නෑ එහෙම නෙවෙයි මං හිතන්නේ ඒක අහන්න වෙන්නේ මේ වයිෆ් ගේ මොකද වයිෆ් තෝරලා දෙන එකනේ අඳගන්නේ ඒක නිසා යා පාට සිලෙක්ට් කරනවා නම් මම දැකලා නෑ මං ඇහුවද ඇඳුමේ පාට කියලා නෑ ආස පාටක් එහෙම එකක් මං හිතන්නේ ඇත්තද ඔව් ඇත්ත මොහොර අන්ඩර්ස්ටෑන්ඩින්ග් දෙන්නේ කොයි දෙන්නේ අනිත් පැත්ත නම් ඔච්චරම කිය සාර්ථක කියගෙන බෑ ජනා නිකන් මේ කියන්නේ ලෙෂර් ටයිම් එකේදී ආ නිකන් ඉන වෙලාවේදී ගොඩක්ම කරන්න කැමති දේ මොනවාද? ඒ කියන්නේ මුකුත්ම වැඩක් නැති වෙලාවටද ඒකල ඔය ලෙෂර් ටයිම් ඇක්ටිවිටීස් කියලා අපි කියන්නේ නිකන් වැඩක් ඒ කියන්නේ කොහොම හිටියත් එයා නිතරම කරන්න කැමතිම දේ මොනවාද? ඔය තියෙන නේද කලෙක්ටින් ස්ටෑම්ප්ස් අර චුටි කාලෙකින් මුන්තරයකට කරන පොත් කියෝ ඒ වගේම නිකන් ඉන්න වෙලාවල් වලට ඉතින් ගොඩක් මාස සින්දු කියන්නේ තමයි යා. හරිද බ්‍රෝ? හරි හරි. ෂා මරුවා නියමයි. ඔයා දන්න විදිහට ජනාගේ වීක්ම පොයින්ට් එක මොකද්ද? එයා දුර්වලම මොන වගේ සීන් වලදීද? වීක්ම පොයින්ට් එක තමයි මං හිතන්නේ කිසිම දෙයකට බෑ කියන්න බැරි වීම. මචං මෙච්චරයි ගෙවන්න පුළුවන් ආද ඕකවන්නේ එහෙම කරන්නේ බෑද කියන එක බෑ කියන වචන කියන්න බැරි එක තමයි මං හිතන්නේ යා කියලා තියෙන මාත් එක මචං බෑ කියාගන්න බැරි වුණා නේ වැඩේට කියලා. හරිද මතං ඒක හරි. එතකොට ඒ වගේම තමයි යාගේ මේ ස්ට්‍රොංග්ම ෆීචර් එක මොකක්ද යාගේ තියෙනවා දකින හොඳම ලක්ෂණය? හොඳම ලක්ෂණය තමයි තරහ යන්නේ නැති එක. ඔච්චර මොනවා කරත් නේ ඒක නම් මම පිළිගන්න එක හරි කියලා. තරහ යන්නේ නැහැ නිකන් සාමාන්‍ය ඉන්න වෙලාවට තරහන වෙලාවලුත් තියෙනවා. සාමාන්‍ය විදිහට තරහ ගියපු අවස්ථාවක් කීයක් විතර දැකලා තියෙනවද? මාත් එක්ක තරහ ගියපු අවස්ථා නම් මං හිතන්නේ මං දැකලා තියෙන්නේ තුනක් හෝ හතරක්. එහෙම ගන්නව නම් නේද තරහෙම්ම ඉන්නේ. ඔය කියන්නේ මාත් එක්ක තරහ ගන්නේ නැත්නම් මං හිතන්නේ ඒක හින්දා වෙන්නේ නැති. ඒ කියන්නේ ගන්නව නම් තරහ අරගෙනම ඉන්න වෙන්නේ. ඒක නිසා ඒක ඉඳලා ඉట్లా ගන්න. හරි එතකොට ජනා අඳින්න කැමතිම ඇඳුම මොකද්ද? ඔයා දන්න විදියට හිතන විදියට. ඒකත් ඉතින් වයිෆ් කෙන් තමයි. එක දන්නේ කැමති ඇඳුම මං කියලා නෑ. උදේට නිකන් ගෙස් කරන්න ගෙස් ඔය දෙන්නගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක. ඔව් මම අස මේ ඩෙනිම් එක තමයි අඳින්නේ. උදේට අඳවන්න මොනව හරි හොඳ නෑ. ඈ ඩෙනිම් එකේ ටී-ෂර්ට් එක ඉතින් මේ ටී-ෂර්ට් එකේ ඇත්තටම මේ එහෙම බලන්නේ නෑ මොනවත් පාට. ඉස්සරහ පස්ස විතරයි මම හිතන්නේ බලන්නේ. අඳ මං කඳිනකොට. යරෙන වෙන මොකුත්ම මෙහෙම ලොකු නෑ. හරිද පුති? හරි හරි. කොහොම හරි වගේ එන්නේ තියෙන්නේ. හරි. එතකොට ජනා කැමතිම වෙහිකල් එක මොකද්ද? ඔයා හිතන විදියට. කැමතිම වෙහිකල් නම් මිනිහා කැමති පරණ වාහන වලට. ඒකේ වාහනේ එක මේව එකක් නෑ. පරණ නම් මේම වාහනේ යන ගමන් වුණා තාඩියා මල්ලි වල මල්ල තව තුන් දිනකුත් ඉන්න. උනුත් ආස පරණ වාහන වලට. මං අහක බල යනවා. පරණ වාහන වලට ආසම දැන් දැන් ඩබල් කැබ් එකක් තියෙනවා. ඒකට තමයි වැඩිපුර මාස. එහෙමද? ඔව් ඒක ලස්සනට යනවා. රෑට.
මේ රයි ෆවුල් වේද මන් තමයි ගැන හොඳටම දන්නවා. රයිට් එක තමයි තමයි සමානයි. ඕකේ. නෑ වයිෆ් අන්ඩර්ස්ටෑන්ඩින් නේ අපි ඉතින් දන්නවනේ නැත්තම් හොම නේ. එහෙම මේච්ච රාජේ බලා ගන්නවද? රයිට්. එතකොට ඔයා හිතන විදිහට ජනන්ට තියෙන ලොකුම ස්කිල් එක යාගේ මොනවාද හොඳම හැකියාව මොකද්ද? හොඳම හැකියාව තමයි මං හිතන්නේ මේ කන්වින්ස් කරන්න පුළුවන් ඒ මිනිස්සුන්ව. ඕන වැඩකට කන්වින්ස් කරගන්න පුළුවන් එයාට. අපි ආගෙන දැන් ටික කල ටිකකට වෙලාවට කලින් කෝල් එකක් ගත්තා මේ. අයියේ නෑ අයියේ නෑ මේ වෙදි කොහොම හරි එනවායි. ඒ වගේ නේද? ඔව් ඒ වගේ එකක්. සායක තමයි දැන් කන්වින්ස් කරන්න පුළුවන් ඕන දෙයකට ඕන කෙනෙක්ව. හා ලාස්ට් ක්වෙස්චන්. වාට දන්න විදිහට ජනාගේ ඉස්සර ඉඳලා එයාගේ තිබ්බ ඩ්‍රීම් එකක් දැන් තියෙනවනේ අපි මෙහෙම මේක තමයි මගේ ගෝල් එක කියලා. එහෙම එයාගේ තිබ්බේ මොකද්ද? යාපත් බෞල් ජීවිතේ මම හිතන්නේ මිනිහාගේ හැම ඩ්‍රීම් එකක් නම් ඔය කාලය සීමාව ඇතුළත දැන් ඔය ස්කෝල යන කාලේ වුණත් වෙන්න හිතන් හිටපු ආරේ මේ බැලුවම ටිකක් එහෙම ලොකු එකම අරමුණක නෑ මම හිතන්නේ ටිකක් නිදහසේ ඉන්න මොකක් කරේ වුණත් නිදහසේ ඉන්න තමයි යාට ඕන අර අන්තිමට කරපු වීඩියෝ එකේ වගේ එහෙමද මොකද නෑ නිදහසේ ඉන්න ටිකක් ඩ්‍රීම් එක ඉගෙන වා මොන කරියර් එකෙන් හිටියත් මොන ලයිෆ් එකක ගෙවුවත් වා නිදහසේ ඉන්න එක තමයි මගේ ඩ්‍රීම් එක. ඔව් මොකක් හරි බලන්න පොඩි හරි නිදහස මම නැගිටින්නද? හයෙන් හයයි. දැන් බලමු. ඇත්තටම ප්‍රියා ජනාගේ මැංගෝ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණාට ජනාත් ප්‍රියාගේ මැංගෝ ෆ්‍රෙන්ඩ්ද කියලා අපි මේ කොටවන මොහොතේ තමයි පෙවෙලා තියෙන්නේ. හරි. ඕකේ. ප්‍රියා කන්න කැමති කෑම මොකද්ද? කන්න කැමති බත් විපාරිප්පුයි. හරිද? බොන්න කැමතිම බීම. බොන්න කැමතිම බීම ගත්තොත් එහෙම විශේෂයක් නැහැ තිමුණොත් බොනවා. නැත්තම් එහෙම රික්වෙස්ට් එකකුත් නැහැ. මම රික්වෙස්ට් කරා තමයි ඉතින් ගොඩක් අර බොන්නේ. නැත්තම් එහෙම මේකක් නැහැ ඉතින්. බොන දෙයක් කිව්වනම් හරි. ඔව් එහෙම ඒකක් තමයි. ඒක තමයි අවසාන වශයෙන් ඔයා කැමති බීම වලට පත් වෙන්නේ. කලාවට බලන්න මේ මිතුදම කහපාට බීම වලට ටිකක් ආසාවක් තියෙනවා මේ දුබර පැහැති වල පැණි බීම වල ගියොත් කහපාට බීමක් තමයි ඒ විතරම යා සිලෙක්ට් කරන්නේ සිසිල් බීමනේ සිසිල් බීමනේ හරිද හරි හරි එතකොට එයාගේ ප්‍රියාගේ ෆේවරිට් කලර් එක මොකද වදන්න විදියට කලර්ස් කියන්නේම ප්‍රියාට කියලා තමයි මට ඒකට තමයි දෙන්නේ කියන්නේ මේ නිශ්චිත පාටක්ම කියලා දන්න හැබැයි හොඳට පාට සිලෙක්ට් කරන්න මේ මේ දේවල් දන්නවා දන්නවා ටිකක් එහෙම බලලා කරලා තමයි අඳින්නේ පාට ගැන කලර්ෆුල් කොල්ලෙක් හරිද හරිද ඔව් ටිකක් නිල් පාටට වැඩිපුර ආසයි නේද ඒක අපි වැරදි දාමු ඔයාලා ඔව් එහෙනම් නිල් පාට ගැන මම දන්නවා ඔව් දන්නේ ඒක දන්නේ ඒක දන්නේ එතකොට ප්‍රියාගේ ලෙෂර් ටයිම් ඇක්ටිවිටි එක නිකන් ඉන්න වෙලාවට මේ කරන්න කැමතිම දේ මොනවාද? නිකන් ඉන්නකොට යා ෆෝන් එක බලන්න තමයි කරන්නේ. නිතරම යා ඒක කරන්න ආසයි. නිකන් නැති වෙලාවලත් කරනවා. ඉතින් නිකන් ඉන්නවක් ගැන අහන්න දෙයක් නැහැ නේ. ඔව් ෆෝන් එක බලන්න. එතකොට ප්‍රියාගේ වීක් පොයින්ට් එක මොකද්ද ආදන්න විදියට? ඒතර දුරට එහෙම හිතලා නැහැ. ඒ වුණාට වීක් පොයින්ට් එකක් විදිහට ගත්තොත් ටිකක් කලබල ගතියක් තියෙනවා. වැඩක් එහෙම පටන් ගත්තාම ටිකක් ඉවර කරගන්න ඒක ඉක්මනට කරන්න ඕනේ කියලා ඉක්මන් තීරණ ටිකක් ගන්න ඕනට ටිකක් ගාලා මේක අපි මේ වැඩේ ඉවර කරන්න ඕනේ මේ වැඩේට යන්න ඕනේ කියන එකේ ඉක්මනක් පොඩි තියෙනවා. වැඩක් ගත්තොත් ඒක සාමාන්‍ය කාලයට වඩා ඉක්මනින් කරගන්න හොඳට කරගන්න කියන එකත් එක්ක ඒක තමයි ටිකක් වීක් පොයින්ට් එකට මම පිළිගන්නාද දරුවා? ඔව්. එතකොට එයාගේ strong feature එක මොකද්ද? ඔයා හිතන විදිහට එයා හොඳ strong feature එක තමයි එයාට ඕනම දරාගත නොහැකි stress එකක වුණත් එයාට කටවහගෙන ඉන්නවා. අතාරින්නේ නැහැ ජීවිතේට. ඒක තමයි මම දැකපු දේ. ඒ කියන්නේ ඕනම වෙලාවක මම කොච්චරව තිවසනකොට ඉතින් සමහර වෙලාවට මම ඉගෙන ආන එපා නම් එපා කියන්න පුළුවන් නේ. ඔව්. කටවහ ගන්න අඩුම ගන්න මේ වෙලාවේ කියන්නත් පුළුවන්. කතා කරා. එහෙම කිසිම වෙලාවට කිසිම වචනයක් කතා නොකර හඬක් නිකුත් කිරීමේ නොකර සිටීමේ හැකියාව තියෙනවා. එහෙමද කියන්නේ? ඔව්. ඔව් මාර බැ. ඩීප්ලි ටච් කරලා දෙනවා. එතකොට
ප්‍රියා අඳින්න කැමතිම මොන වගේද මොනවද කියලාද හිතන්නේ? ඒ කියන්නේ මේ ගොඩක්ම ෆැෂන් කරන්න ආසයි. ඒ කියන්නේ දැන් හෙට આવොත් කලිසම ඔළුවෙන් ඇඳගෙන යන එකක් ඒකට වුණත් එයා ඒක ඉක්මනට පෙළඹෙනවා ඒක කරන්න. මොකද ෆැෂන් වලට හරි ආසයි. ටග් ගාලා ඒක මේ ගල්නවා අරක බලනවා ඒ අඳින සපත්තුව මොකද්ද මේ අඳින ඇඳුම මොකද්ද මේ කාලේ යන්නේ මොකද්ද ඒක එයා ඉක්මනටම ගන්න තමයි try කරන්නේ. එහෙම ගත්තේ. හරිද මොකද? ඒ දෙන්නතර දුර්වලතාවය වෙන කලබලයේ කියන දුර්වලතාවය. එතකොට මේ ප්‍රශ්න නම් මනන්ත උත්තර දෙන්න පුළුවන්. ප්‍රියාගේ කැමැතිම වාහනේ මොකක්ද? මොකක් වුණත් ගිය බොක්ස් එකේ අවුලක් තියෙන එකක්. හරිද? නෑ මෙයා කියන්නේ ඒක තමයි මෙයා කැමැති වාහනේ කියන්නේ මෙයා හරි ආසයි මේ අලුත්ම ටෙක්නොලොජි එක තියෙන වාහනේ ගන්න. දැන් හිතන්නකෝ කියන්නේ ඔළුවේ ඇති සාමාන්‍ය දැන් i8 එක වගේ එකක් ඒ කියන්නේ මස්ටැංග් මස්ටැංග් මත BM වලට බෙන්සල්ට හරි ආසයි. එහෙම එකක් ඔබලු තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ සැප පහසු වැඩි වාහනයක් අලුත් වාහනයක් අවුරුද්දෙන් අලුත් වාහනයක් තමයි යාගේ AC හොඳටම තියෙන ඕන වාහනයක්. ඒව තමයි යාගේ බලාපොරොත්තු. ඉතින් මං ගන්න මං බලන වාහන ගත්තාම යා මේ මුන් ටිකට පිස්සුතර පරණ වාහන බලන්න කියලා. සමහරවිට මොකද අර වාහනේ පාරේ යනකොට ෂා අන්න බලන්න මල්ලි කියලා කිව්ව ගමන් බාන්දිලා ලාන්ස බොක්ස් එකක් පාරණ එකක් අරම මම තමයි අපි ඔළුවට යන්නේ. මම තැරලා බලනවා දරබඩ ගල්. මොනවද අපේ පාරණ වාහනේ කියලා. ඒකනේ අවුරුද්දක් නිෂ්පාත වර්ෂයේ සැහැන වැඩගත් යන වාහනේ. හරිද ඒක? හරි. එතකොට ප්‍රියාගේ හොඳම ස්කිල් එක වාදකින විදියට මොනවාද එයාට එයාගේ දක්ෂතාවය? එයාට නිර්මාණශීලී හැකියාවක් තියෙන ඕන දෙයක් කියන්නේ ස්ක්‍රිප්ට් කරන්න කියන්නේ අපිට කියන්නේ ලියන්න වෙන්න පුළුවන් ඒක නැත්තම් ඒ අදාළ දෙකදී දැන් අපි හිතමුකෝ මේ මොකක් හරි දැන් අපි මීඩියා ඇතුළේ නෙමෙයි මොකක් හරි වෙන දෙයක් කියලා දැන් අපි ලස්සන තැනක් සිලෙක්ට් කරන්න ගියොත් එම් හෝටලයක් සිලෙක්ට් කරන්න ගියොත් නැත්නම් අපි ට්‍රිප් එකක් යන්න ගියොත් කොහෙටද යන්න ඕන ඒ වගේ දේවල් දී ගොඩක් එයාගේ නිර්මාණශීලී හැකියාවක් තියෙනවා ඒ අදාළ තැනට අදාළ ඒ වපසරිය හදන්න පුළුවන් තැනකට එක්කගෙන යන්න තව වැඩක් කරන්න ඒක තමයි යාගේ ගොඩක්ම දකින්න ගොඩක් ස්ක්‍රිප්ට් එකක් ගත්තත් එයාට ඒ වචන වලින් ගොඩක් දේවල් හරම කරන්න පුළුවන් කියලා ගොඩක් කවි හොඳට ලියනවා ඒ තමයි යාගේ ගොඩක් ගර්ල්ස්වත් කියලා තියෙන වචන වලින් යා ආ නෑ නෑ කියලා නෑ මම කිව්වේ චූටි කාලේ චූටි කාලේ එතකොට ඔයාට දන්න විදියට ප්‍රියාගේ තියෙන ඩ්‍රීම් එක චූටි කාලේ ඉඳලා තියෙන ඩ්‍රීම් එක මොකද්ද මං හිතනවා එයා ඩ්‍රීම් එකට ඇවිල්ලා ඉන්නවා කියලා දැන් මේ වෙද්දි ජනප්‍රිය වීමත් නෙමෙයි යාගේ එයා පොඩි කම්ෆර්ටබල් තැනකට ජීවිතේ එන්න ඕනේ කියලා හිතපු කෙනෙක් කාලෙක ඉඳලා ඉතින් එයාට ඒ අවශ්‍ය පරිසරය දැන් එයා ඒ විදිහට හදාගෙන තියෙනවා ඉතින් අර ගොඩක් කාලෙක ඉඳලා එම් එකකට දැන් අපි නම් සාමාන්‍යයෙන් දොස්තරලා වෙන්න කියලා හිතාගෙන ඉන්නේ ඒ ලෙවල් වලට මේ බයෝ කරනවාද කියලාවත් දන්නේ නැතුනේ අපි ඒ කාලේ ડોක්ටර්ස්ලා කියලා කිව්වේ මෙයා එහෙම නැහැ ඒ කියන්නේ මේක ගැන පොඩි අදහසක් තිබිලා තියෙනවා ඊට පස්සේ එහෙම ඇවිල්ලා මීඩියා වලට ඇවිල්ලා මීඩියා වලින් කොහොමද අධ්‍යක්ෂකවරයෙක් වෙනවා කියන තැනකට එයාට හීනයක් තිබිලා දිනවා මං හිතනවා ඒ හැම ගොඩක් දේවල් මං දන්න විදිහට ඒ හීනට ලං වෙලා කියලා මං දන්නේ තව මොන හරි හීන තියෙනවා කියලා බඩියු තින්ක් හරිද ඒක හරි අත වශයෙන්ම කියනවා අපි දැන් මේ පොඩි පොඩි තැනක් විතරයි මම හිතන්නේ ජනාට වැරදුනේ කියන්නේ පාට ඇඳුම් වල නිල් පාටට ප්‍රියා ඒක ඔයා දැනගෙනවා හිතන්නේ අද අනිවාර්යයෙන්ම නේද අවුලක් නෑ මේ වැඩසටහන ඇතුළමයි මේ මේ ලකුණු ටික බෙදෙන්නේ නැවන්න ඇත්තටම මේ දෙන්නා රියල් මැංගෝ ෆ්‍රෙන්ඩ්ස් කියලා අපිට පෙන්නවා ඇත්තටම ඒක හරිම සතුටට කාරණාවක් නේද සමහර අය නේ අපි කසහද බඳපු අය කොච්චර ඉන්නවද ළඟින් හිටියට දන්නේ ඊච් නේද එක එක නර එක එක නඳුරන්නේ ඉතින් හැම බැලුවම මේ දෙනා ඇත්තටම කොහක් එකක්ද ඇත්තටම ওই දෙනා මට නෙමෙයි අපි දෙන්නා ගොවිලා ඇවිත් හග් දී ගන්න ගාවම නෙමෙයි රයිට් අපේ heart to heart segment එක අපි හිතුවේවත් නැති විදිහට හරිම interesting විදිහට කරගන්න ඕන දෙනා support කරා එනිසා අපි චුටි break එකකට ගිහලා ආයෙත් mango friends එක එකතු වෙමු mango friends with kochi අපි තවත් break එකකින් තමයි එන්නේ දැන් අපේ ජනප්‍රියයි දෙන්න ඉන්නනේ අපේ ආරාධිත යුවල යුගල යුවල කියන අපට යුවල කියන්නේ ඩබල් නේ නැහැ
ඉතින් නේද? එතකොට ඔය දෙන්නගෙන් දැන් අපි පොඩක් කරන්ට් සිටුේෂන් එක ගැන කතා කරන්න ලෑස්ති වෙන්නේ. හරිද? මේක වටයි තින්ක් කියලා තමයි අපි සෙග්මන්ට් එක නම් කරලා තියෙන්නේ. ඒකෙදි නිකන් ඔය දෙන්නගේ ඇත්තටම ඔපිනියන් තමයි අපිට ඕනේ. හාද? හා. මම ගොඩක් කලාවට මේ ප්‍රියාගෙන් නම් ඔපිනියන් ගන්නවා. ඔයාගෙන් ගන්න හම්බෙන්නේ නැහැ ඉතින් ගොඩක් කලාවට. මේ ඔබිසි. අද ගමු ඉතින්. රයිට්. මෙහෙමයි. දැන් මේ දවස්වල මේ ගාන්මන්ට් එකෙන් දාලා තියෙන අර ඔන්ලයින් පනත කියලා එක. ඔව්. අර රෙස්ට්‍රික්ට් කරලා තියෙනවා නේ ගොඩක් දේවල් කැමති කැමති ඒවා පෝස්ට් කරන්න බෑ ආ මේ වෙහෙම. ඒක ගැන ඔයාගේ මොනවාද අදහස? මගේ අදහස කියන්නේ මේ. ඒක වැඩක් නෑ රජයට ඇත්තට. නෑ රජයට මේ ඇත්තම මේ අපි රජයක් ආණ්ඩුවක් රටක ඇතුළේ ඉන්න ඉතින් එතකොට ඒක ඇතුළේ ඒ ගන්න තීරණ සම්බන්ධව ගත්තාම මේ කොයි වෙලාවකවත් අසාධාරණ දෙයකට දෙයක් කරන්නේ නැහැ කියන එක තමයි මගේ. අපි කරන වැඩේට අපිට උත්තරයක් තියෙනවා නම් අපිට අපි කරන දේ සම්බන්ධව විශ්වාසයක් තියෙනවා නම් ඒක අපිට මේ කියන්නේ අනිත් පැත්තට කතා බහ කරන්න පුළුවන් කමක් තියෙනවා නම් මම හිතනවා පනතකින් අපි කරන දේ නවත්තන්න බෑ කියලා. මොකක් හරි පනතකින් නැති වෙනවා නම් වෙන්නේ මොන හරි දෙයකදී වෙන්න පුළුවන් දේ තමයි මෙන්න මේ වැඩේ ඔයගොල්ලෝ කරලා තියෙන එක වැරදි කියලා අපිට එකක් අහම අපිට ඒකට උත්තරයක් තියෙනවා නම් අපි ඒක ප්‍රශ්නයක් වෙන්නේ හැබැයි අපි අනිත් පැත්තේ මොන හරි ප්‍රශ්නෙට එකතු වෙන මොන හරි දෙයක් කරලා තිබුණොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හේතුව තමයි මේ දැන් මේ යන සෝෂල් මීඩියා කරන දේවල් එක්ක යම්කිසි දේවල් ටිකක් සීමාවක් තියෙන්න ඕනේ අපිට වඩා මේ මීළඟ පරපුර එන කට්ටිය. ඒ ප්‍රශ්නම වෙනම අහන්න ඉතාගෙන ඉන්නේ. ඒ නිසා පනත ගැන හුවේ එකයි. ප්‍රියාගේ අදහස මොකද්ද මේ පනතක් සෝෂල් මීඩියා රෙස්ට්‍රික් කරන්න දාපු එක ගැන? ඔව් මම හිතන්නේ මේ රංග කියපු අදහසටම සමාන අදහසක් තමයි මගෙත් තියෙන්නේ. මේ පොඩි excuse me ඒ සමාන අදහස වඩ පුළුවන් නම් මට නිකන් වෙන ටෝන් එකකින් දෙන්න මේ. ඒ කියන්නේ අපි හිතමු දැන් රටේ කර බැල්මක. ඒ කියන්නේ නිකන් ඔයා හිතන්න වගකිවිතු වැඩි හිටි කෙනෙක් කියලා ඔයා. ඔව්. නිකන් අපේ අපි හිතමු අපේ ස්වාමීන් වහන්සේ නමක් කියලා අපි හිතමුකො සරලව. ඒ විදිහට ඔයා කියන්නකෝ මේ පනත ගැන ඔයාගේ අදහස. දොස් වේ පනම් ගැන කියලා ආමුතුන්ගේ නම් වලින් දොස් පාරුත් බහැලයන් බෑ නේ මේ ටෝන් එක විතරයි මම අදහස් කරන වැරදි දෙයක් නෙමෙයි නේ මේ නිකන් කියන්න මම ඔව් නිකන් චුට්ටක් කියලා චුට්ටක් කියලා පොඩි වාක්‍ය දෙකක් කියලා පෙන්නන්න මොකක්ද මේක මට තේරෙන්නේ නැහැ මන්ද නේ දැන් ඔය හිතන්නකෝ අපේ මේ අපි අගෞරවයක් වෙන්න නෙමෙයි අපි ඒක කියන්නේ මේ අපි ස්වාමින් වහන්සේ නමක් කියන්නකෝ උන්වහන්සේ දේශනා කරනවා ඇවිල්ලා මේ 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 වගේ දේවල් පාවිච්චි කරනකොට අපි හොඳ විදිහට භාවිතා කරන්න ඕනේ කියලා. ඒකේ යම් කිසි කම්පඩි ඒක අනුකරණය කිරීමක් අපිට කළ වෙන්න ඕනේ කොහොමද? වාක්‍ය දෙකකින් කියන්නේ මේව වැරදි විදිහට පාවිච්චි කරන හොඳ නැහැ කියලා කියන්නේ. ඒක මේකවත් නැහැ නේ නිස්පාදකතුමාගෙන් අහුවනම් මට හම්බුනේ. නිස්පාදකතුමා නැහැ. ඒක මගේ මෙහුම එකක් කියනවාද කරුණාකරලා. පොඩි කොටසක් කියලා පෙන්නන්න. ඊට පස්සේ වාගේ අදහස මේ වඩ කන්වින්ස් කරන්න පුළුවන් කොහේ කරන්න ඒක මට මතකත් නැහැ අතරම කවුරු කියන කියන්නේ එක හාමුදුරු කෙනෙක් කියන විදිහට කියන්නකෝ ඔයාගේ අදහස ඔයාලට මං හිතන්නේ يعني අර බන කියන විදිහට ලස්සන වට කියන්න පුළුවන් මං ඒක තමයි අදහස් කරේ ඒක මං අතරම මේ එකපාර කිව්ව ගමන් බැරි ගතියක් තියෙන උඹ කියන්න ඕනේ පුදුම කොලම මේක හරි කියන්නකෝ නෑ පනත ගැන පනත පළවෙනිම දේ තමයි කලාව කියන එක ටිකක් මම හිතන්නේ බැරියර්ස් දාලා නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි ආර්ට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට දෙන්න ඕන කලාකරුවෙක්ට දෙන්න ඕන පණිවිඩේ ওই පනතකින් නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් හොඳම උදාහරණය තමයි අපි ওই රජවැසියෝ කියලා වීඩියෝ එකක් කරා. ඒක අපි කොහෙවත් කිසිම කෙනෙක්ගේ නමක් ගමක්වත් සඳහන් කරලා නැහැ. අපි කලා කියන්නේ කලාව කියන්නේ ඒකට මාට් එක කියන්නේ ඒක තමයි. ඉතින් අපි ඒක පාවිච්චි කරන්න ඒක සමාජගත කරන්න පාවිච්චි කරලා තියෙන සෝෂල් මීඩියා කියන platform එක. හැබැයි රංග කිව්වාගේ අපිට කොයිමත් තැනක කිසිම කෙනෙකුට පුද්ගලිකව අපි පුද්ගලිකව ඇඟිල්ල දික්කල නැහැ එක්කෙනෙක්ගේ නමක් කියලා. මම අපි දැක්කා මේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් රජවැසියෝ එක එතුමියගේ page එකේ share කරලා තියෙනවා කලින් හිටපු රජවරු මෙහෙමයි කියලා. ඔය අතරම නීති පද්ධතිය හැදෙන්නේ නීති කියන්නේ update වෙනවනේ. අලුත් දෙයක් වුණාම ඒකට නීතිය හැදෙනවා. ඉතින් ඒ වගේ දැන් අර දැන් සමහර platform වල දැන් Facebook, YouTube, TikTok ඔය තියෙනවනේ. සමහර ඒවා live වෙවිලා TikTok එකකින් කතා කරන්නේ කුණු හරප වගේ. නිතරම. ඔව් මේ දහසනේ කතා කරන එක හරිද? ඒ වගේ දෙයක් මොකක් නවත්තන්න ඕනේ වගේ නේද? අතරම ඒ කිව්වාගේම අතරම ඒ කියන්නේ එහෙම බෑන් කරන්න ඕන දේවල් මේ
ඇතුළේ තියෙනවා මේ සෝෂල් මීඩියා එක ඇතුළේ. ඇත්තම කතාව ඒක අපි කවුරුත් කතා කරනවා. මේ ප්‍රශ්නෙට මම එනවා මට ඊට කලින් අහන්න ඕනේ ඊගාව ප්‍රශ්නේ. දැන් සෝෂල් මීඩියා අර්නින්ග්ස් ගැන අපි කතා කරනවා මේ මේ බොරු කියන්න ඕනේ. YouTube කරන අය සැපේ ඉන්නවා කියලා එහෙම කතාවක් කියනවා. ඔකෙන් හෙන්නට හොයන්න පුළුවන් කියලා කොටිම මං අහලා තියෙනවා අම්මලා තාත්තලා මේ ළමයි පන්තිත් යනවා මේ ඉගෙන ගන්න ඕනේ නැහැ YouTube කරන්න ඉගෙන ගත්තම හොඳට සල්ලි හොයන්න පුළුවන් කියලා. ඒක ගැන ඔයගේ මොකද්ද ඒක? ඒක ඇත්තක්ද? ඔගොල්ලෝ ඔය සැපට ඉන්නේ ඒ සල්ලි වලින්ද කොහොමද? අපි කන්නේ සැපට ඉන්නේ. නෑ ඒක ඇවිල්ලා මෙහෙම ඇත්තරම දැන් අපිට YouTube කියන platform එකකින් වැඩක් කරාට පස්සේ ඒකේ ගෙවීමක් සිද්ධ කරා. එතකොට ඒ ගේම සිද්ධ කරන්න ගොඩක් කරාට බලපාන දේ තමයි ඒ ඇඩ්වර්ටයිස්මන්ට් අපේ අර ස්කිප් ඇඩ් කියලා දින ඒවෙන් අපිට percentage එකක් හම්බ වෙනවා. ඊට පස්සේ views වලින් දැන් ගොඩක් අය මම මේක කිව්වේ එකයි. කියන්නේ ගොඩක් අය හිතන්නේ views වලින් තමයි මේක සල්ලි හම්බ වෙන්නේ කියලා. ඒ views වලින් හම්බ වෙනවා. ඊට අමතරව ඒ skippable ad වලින් පොඩි ගාණක් තමයි හම්බ වෙන්නේ. එතකොට දැන් මේ ලංකාවේ දැන් මේ social media මේක මේ මාකට් එක වැඩි වෙන්න ඒකේ තියෙන පරිශීලකය වැඩි වෙනවනේ. එතකොට ඒකට ගිවන ගණන් ඒවට එතකොට ඇඩ් එකක් දාන්න යන ගණන් ඒවා වැඩි වෙලා තියෙනවා. එතකොට අපි මේ YouTube පටන් ගන්න කාලේ රුපියල් නම් ගිහුවේ දැන් අද වෙන රුපියල් 6ක් 7ක් ගිවන ගණනකට ඇවිල්ලා තියෙනවා. ඕකෙන් දැන් තව අතුලකට ගියොත් එහෙම අපිට පුළුවන් කමක් හම් වෙනවා. තව ටික දුරක් යනකොට අපේ ඇඩ් දානවා නම් අපිට ඇඩ් වලට කීයක් ගෙවන්නද කියලා අපි තීරණය කරනවා. එතකොට මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක මෙහෙට ගන්නකොට මෙන්න මේ ගාණක් ඇතුළේනේ මේ මෙහෙට ඇඩ් ගන්නෙ. ඒ වගේ මෙහෙත් පාලන අධිකාරිය තීරණය කළ දෙන මෙන්න මේ ගාණට තමයි මේ ඇඩ් එක ගන්නෙ කියලා. ඒ වගේ අපිටත් ඉස්සරහට පුළුවන් වෙනවා මේ අපේ එකේ ඇඩ් එකක් එහෙම ස්කිප්බල් ඇඩ් එකක් එනවනම් මෙන්න මේ ගාණකට එන්න පුළුවන් කියලා. ඒ වගේ මේක දැන් පරිශීලකව වැඩි වෙච්ච කර්මාන්ත බඳකට කියන්නේ කර්මාන්තයක් විදිහට තමයි ඉන්ඩස්ට්‍රි එකක් විදිහට තමයි මේක දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට විතරක් නෙමෙයි හැම කෙනාටම ඒ කියන්නේ තමන්ට තමන් එළියට දෙන දෙයින් ගන්න පුළුවන් තත්ත්වයක් හම්බෙලා තියෙනවා. ඒකට එකම දේ තමයි මේක ඇතර පිටරටින් තමයි ගොඩක් කරාට මේක කෙරෙන්නේ. නැත්තම් අපිට ඇත්තම මේ අපි YouTube ආයතනට ගිහිල්ලා ඒක account division එකට ගිහිල්ලා කොහොමද මේ මහත්වෝ මේ දවස්වල use එක කොහොමද තියෙනවද කියලා අහලා එහෙම කරපුව එකක් නෙවෙයි. ඒතර අදරත් ඒගොල්ලෝ මොනවා හරි ඔරේ බොරුවක් කරන්න ඕන නම් ඇත්තට මේක ඇතුළු කරන්නත් පුළුවන්. මොකද අපි දන්නේ අපිට ආපු ගාන අර අපිට ආයි කෝල් කරලා අහන්නත් බැරි මාසේ පඩිය මහත්තයා. මේ අපේ හාගෙදරයන් බැලුවා කියනවා අපිට ඒකේ සල්ලි ආවේ. ඔව් මේ පඩිය මහත්තයෝ කපලනේ මේ පාර මේ නෑනේ අඩුවිනේ කියලා අහන්නවත් බෑ. ඉතින් අර ගොඩක් කරාට වෙන්නේ මේ ඒ වැඩේ ඇතුලේ යම් කිසි ගානක් හම්බ වෙනවා අපිට අපේ වැඩ ටික පවත්වාගෙන යනවා. ඔකේ ඇත්තටම මේ පළවෙනිම කාරණාව තමයි දැන් ඔය අහපු ප්‍රශ්නෙට ගොඩක් අය අහන එක දැන් ගොඩක් අය හිතන්නේ මේ YouTube එක channel එක පටන් ගත්තම YouTube එකෙන් සල්ලි එනවා. YouTube direct සල්ලි එනවා. එතකොට ඇත්තටම ඒ YouTube එකෙන් direct එන සල්ලි අපිටම ජනප්‍රියයි කියලා. ඔව්. අපිට ඇත්තටම මේ ඒ එන සල්ලි ලොකු ප්‍රමාණයක් නෙවෙයි. ඒකෙන් අපිට මේ මාසෙට තියෙන වීඩියෝ තුන කරන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය කියන brand එකට ඔව්. ඒ social media එකට YouTube කරා හදාගත්ත brand name එකට YouTube එකෙන් එළිය හුඟක් වැඩ තියෙනවා. ඔව්. සෙල් කරන්න පුළුවන් අපිට. සෙල් කරන්න පුළුවන්. අපිට brand එකක් ඉදිරිපත් කරලා advertisement කරනවා. එවෙන් අපිට මේවා කරගන්න පුළුවන්. ඒක YouTube එකෙන් එන ගානත් ඇත්තරම මේ චමල්කෝ වගේ අපිට අපේ videos ටික කරගන්න ඇති. කරගෙන යන්න පුළුවන්. එතකොට ඔය කියන ඔය වාහන ගන්න ඒ ඔක්කොම කරන්නේ YouTube එකෙන් direct වෙන සල්ලි වලින් නෙවෙයි. මේ brand එක එළිය හදාගන්න එකෙන්. එතකොට අර ඕනම කෙනෙක් මේ ඉස්කෝලේ යන්නේ නැතුව YouTube ආවත් කවන්නේ. හැබැයි content එක powerful වෙන්න ඕන, content එක හොඳ වෙන්න ඕන. ඒක එතකොට එළිය දුවන මට්ටමට ගෙනිහලා brand එකක් බවට පත් කරගන්න හොඳ platform එකක්. ඒ කියන්නේ බේකරියක් තියෙන කෙනෙක් බේකරිය වහලා YouTube channel එකක් පටන් ගන්න නෙවෙයි. YouTube channel එකක් දාලා තමන්ගේ බේකරිය brand එක දියුණු කරගන්න පුළුවන් හොඳ platform එකක්. නිකන් හම්බෙලා තියෙන ඉස්සරදින් ad එකක් දාගන්න channel එකකට යන්න අපි කොච්චර වැඩ තියෙනවද? ඉතින් දැන් ඊටාත්ම ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන් මේ platform හරහා. හරි දැන් අර කිව්ව question එකට මම එන්න කැමතියි. දැන් social media දැන් අපිට ඔය පනත ඉන්න කලින් ඉඳලා අපිට දැන් හැමෝටම විවෘතයිනේ platform එකක්. ඕන කෙනෙක්ට දැන් අර age එක ඇතුළත අසභ්‍ය දෙයක් වෙන්නුවේ නැත්තම් ඇරෙන්න තමන්ගේ ඕන කෙනෙක්ගේ අදහසක් දාන්න පුළුවන්කම තියෙනවා. ඒක ගැන ඔයගලන්ගේ මොනවාද අදහස? මෙහෙම මේක දැන් ආපු ගමන්ම ඒ කියන්නේ දේශපාලනයේ පැත්තට තමයි මේක ගොඩක් කරාට සම්බන්ධ වුනේ. ඉතින් ඒක ඒ ටික මිනිස්සු දැන් ගොඩක් කරාට අප්ඩේට් එක ගන්න සෝෂල් මීඩියා වල මොනවද වෙලා තින්නේ, අරව මොනවද, මේ වුණාද, ඒ බයිසිකල් එක පෙරුණාද, මේ පොල් වැවුණාද, අර ඒ පොල් කැපුවද, ගැඩුවද, ඔක්කොම බලන්න වෙන්නේ මේ සෝෂල් මීඩියා හරහා තමයි. හැබැයි ඒක ඇතුලේ යාර බ්‍රෑන්ඩ් එකක් හදා ගන්නවා කියන එක වෙන වැඩක්. ඒකදී අපි කමඩිද කරන්නේ නැත්තම් සින් කරනවද නැත්තම් මෙහෙම කරත් දැන් අය හොයනෝනේ සල්ලි නේද? එතකොට ඒක ඇතුලේ හැම දෙයක්ම නිර්මාණශීලීව ඉදිරිපත් කරන කෙනාට පැවැත්මක් තියෙනවා. හැබැයි views ගන්න කියලා මේ කරන්න පුළුවන් ඒ කියන්නේ
කරන්න නොහොඹිනා වැඩක් හරි මොනවහරි Tamanට satisfaction එකක් නැත්තම් ඒ වැඩේ ඇතුලේ මං මොකක් හරි දෙයකදී මම මේ නාන්න යනවා නාන්න ගඟට යනවා නගඟට ගියාම මම ෂර්ට් එක ගලවනවා ඉතින් කවුරුත් බෑ කවුරුත් නැති නිසා සරමත්ද අයින් කරලා මම ගඟට බහිනවා ඒක කවුරු හරි වීඩියෝ කරලා දානවා මෙන්න අපේ ජනා මෙහෙම වැස්සා කියලා ඒකට views ටිකක් හම්බ වෙනවා ගේමු එතකොට මම ඒක viral වුණා ගේමුකෝ මම පැනපු විදිය හරිම කර සරම වැටුණු විදිය හරි මොකක් හරි විදියක් ඒක වැඩි ලල් එකක් තියෙනවා දැන් ඕක මං කල්පනා කරලා හැමදාම මං ඇලට කියලා රෙදි නැතුව නාන්න ගියොතින් එහෙම ඔය වැඩේ කරන්න වෙන්නේ නැහැ ඒ කියන්නේ යාට පැවැත්මක් හදා ගන්නත් බෑ එතකොට ඒක කන්ටෙන්ට් එක කරන කෙනාටත් ඊළඟ පාරක් එහෙමනම් වෛරල් කරගන්න වෙන්නේ තව කවුරු හරි හඳුන්නේ නැතුව බහින එකක් නාන එකක් තමයි ඉතින් එතකොට වැඩේ තියෙන්නේ අර අර ඒ කට්ටිය වැඩේ තියෙන්නේ එහෙම මොකක් හරි වෙච්ච ගමන් ඒ අදාළ තැන් වලින් මාකට් කරනවනේ ආව මෙහෙම ඉන්න එන්න ඔයා එන්න මෙහෙට එන්න අපිත් එක්ක ඉන්ටර්වියු එකක් කරමු මෙහෙම කරමු කියලා මෙහෙම මෙහෙම එයා ගෙනාවට පස්සේ එයාව ටික දවසකින් අතහැරියට පස්සේ එයාට හොයා ගන්නත් බෑ. ඉතින් අන්න ඒ වගේ තැන් වල තමයි පනත කියන එක නැත්තම් අපිට නීතියක් කියන එක මෙන්න මේ රාමුව ඇතුළේ විතරයි ඔයගන්ට වැඩ කරන්න පුළුවන්. එතකොට ඒ අලුතෙන් එන අපේ පුතාලා දැන් අපේ පුතාලා දෙන්නත් ලොකුයි. ඉතින් ඒගොල්ලන්ට මේ ප්ලැට්ෆෝම් එකට එනකොට ඒගොල්ලොත් අහනවා අපතාත් අපච්චි දැන් මොකද කරන්නේ මාත් YouTube channel එකක් හදන්න මං කෝ නෑ දැන් හදන්න එපා. දැන් හදන්න ඕනේ ඔයගොල්ලන්ට Gmail එකක් තියෙනවනේ YouTube එකක් හදන්න පුළුවන් TikTok එකක් හදාගන්න පුළුවන් හදලා මොකද්ද ඔයා කරන්න කියන එක සම්බන්ධව ඔයාට අයිඩියාක් ආපු දවසට ඔයා කරන්න අපි දෙන්නට විහිළු කරන්න පුළුවන් නිසා කියන්නේ විහිළු කියන්නේ අපි දැන් කරපු නිසා පොඩ්ඩක් මෙහෙම කරා ඒ අර ඉතින් අනික් කාටත් කියන්නේ මේකට අවිල්ල ඉතින් අනිත් එක දැන් ඇත්තටම මම දැන් ඔය ගොඩක්ම ප්‍රශ්න තියෙන්නේ මොනවහරි දැන් පවතින රජ මොනවහරි ආණ්ඩුවක් කාගේරි ආණ්ඩුවකට විරුද්ධව මොනවහරි මතයක් ප්‍රකාශ කරන්න ගියාම ඒ ආණ්ඩුව විසින් ඒ මතේ ප්‍රකාශ කරන කට්ටියට මේ බලපෑමක් මේ කරනවා කියලා පානත අපි දැන් ඉතිහාසය අරගත්තොත් එහෙම ලංකාවේ ඉතින් ඔයිට වැඩිය පණක් දාන්න ඕනේ නැහනේ ආණ්ඩුවට විරුද්ධව කතා කරපු මිනිසුන්ට එලි පිටම වෙච්ච දේවල් අපි දැක්කනේ හැම ආණ්ඩුවෙම ඔව් ඔව් දැන් මේ ආණ්ඩුව ගැන කතා ඔව් මෙහෙමයි මෙහෙමයි පණත ගැන නෙමෙයි ස්වාමීන් අපි කතා කරන්නේ නෑ කොච්චර මෙහෙමයි කොච්චර දැන් කුරුණෑගල පොල් වතු තියෙනවනේ ඔව් පොරපොල් කඩන්නේ නැද්ද කඩනවා හරි ඉතින් අපි දෙන්නත් එක්ක කතා කරේ පොඩ්ඩක් සීරියස් ඒ කියන්නේ කාලීන දේවල් කීපයක් ගැන ඉතින් එදෙන ඇත්තටම ඇයි ඔයගොල්ලෝ ජෝක් කරන්නේ කියලා මට හිතවෙන දෙන එන සීරියස් මිනිස්සු දෙන්නේ අපි දැන් සින්දුවක් අහන්න ඕනේ මේ සින්දුව විශේෂ සින්දුවක් විශේෂ ගීතයක් ඒ ගීතය ගැන චුට කියලිමු ඔව් ඒ ගීතය ගැන ඔයාම කියන්නේ ඔව් ඒ ගීතය මේ ගීතය මේ ගීතය ඔයාගේ මේ පෞද්ගලික අහන්න යන නිවේදිකාව මේ ගීතය ඇත්තටම ඔබේ ජීවිතයට සම්බන්ධයිද කොහොමද නෑ ඇත්තටම ජීවිතයට සම්බන්ධයි කියන්නේ මේ අත්දැකීම නම් සම්බන්ධ නෑ ඕක මම 2000 මම හිතන්නේ 9 විතර තමයි මම ලියපු මගේ ජීවිතේ ලියපු පළවෙනිම සින්දුව චතුරංගන ඩි සිල්වා තමයි මේක මියුසික් කරන්නේ ඒතර අපි දෙන එකායතනේ චතුරංග අපි තුන්දෙනාම වැඩ කරේ ඉතින් චතුරංගත් එක්ක මම සින්දු ගොඩක්ම කරා ලියපු ඒ පළවෙනි සින්දුව ඒක ඇත්තටම චතුරංග මට මෙලඩි එක දුන්නා මෙලඩි එකේට අපි මේ වගේ අයිඩියා එකක් කරමු කියලා ඉතින් ලියපු පළවෙනි මේක ඊට පස්සේ අපි කරලා ඕක අවුරුදු 10ක් විතර තියාගෙන හිටියා අපි නිකන් සාමාන්‍ය වොයිස් කරලා මේ කියන්නේ මොනවද ඒකට කියන්නේ අර ගයිඩ් එකක් වොයිස් කරලා තියාගෙන හිටියා පස්සේ ඉතින් ඇවිල්ලා දැන් මෙයාගේ මේ ගායන ජීවිතය ආරම්භ වුණාට පස්සේ මං හිතුවා දැන් මෑර දැන් ඉස්සරහට සින්දු හම්බෙයිනේ සින්දු හම්බෙයි අපි මම පළවෙනි එක දීලා තිබුණොත් හොඳයිනේ කොහේ හරි කීයද හැකිනේ දීලා තියෙන්නේ කියලා මට ගැලපෙන්නේ නැහැ කියලා කිව්වොත් හොඳ නැන්නේ ඔව් ඒක නේ ඒක පස්සේ කිව්වා හරි අපි ඒ ගීතය අහන ලෑස්ති වෙන හැබැයි ඔයාලට පොඩි කම්ප්ලේන් එකක් තියෙනවා මේ ගායක ගායිකාවන්ගෙන් ඒගොල්ලෝ ජෝක් කරන්න ඉන්නේ නේ ඊටවට සින්දු කියලා ඒක නිසා ජෝක් කරගෙන ඉන්න බලලා ජෝක් කරගෙන ඉන්න කියලා රයිට් අපි ඔයාලට chance එක දෙනවා ගීත ගන්න අපි
බ්‍රේකකින් පස්සේ ආයමත් අද ජනයිප්‍රියයි එක මැංගෝ ෆ්‍රෙන්ඩ්ස් විත් කොච්චි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඉන්නේ. ඉතින් දැන් අපේ අන්තිම සෙග්මන්ට් එකට අපි ඇවිල්ලා ඉන්නේ. මේක පොඩක් ටික වැඩිපුර ඉන්ට්‍රෙස්ටිං ගේම් එකක්. මේ බලන්න අපි නිෂ්පාදකතුමා ගොඩ මහන්සි වෙලා තියෙනවා නේ. මම හිතන්නේ ගොඩක්ම මේ කොල්ල රෝල් කරන්න තමයි ගොඩ මහන්සි වෙලා තියෙන්නේ මේ බා. මේක මෙහෙමයි අපේ සෙග්මන්ට් එක වෙන්නේ. මම මේක ඔයගොල්ලන්ට දෙනවා. හරිද? ඒතර ඔයගොල්ලෝ මේක එකක් අරගෙන අපි හිතමු දැන් ඉස්සෙල්ලා මම අපි දෙනා ප්‍රියාට මේක එකක් අරගෙන මේක මොනවා හරි එකක් ඔයාලට ලියලා තියනවනේ. ඒක දෙන්න ප්‍රියාට. හරිද? ඔයා ඒක ඇක් කරලා පෙන්වන්න ඕනේ ජනාට. ඒතර ජනා කතා කරන්න බෑ ඇක් කරන්න ඕනේ. හරිද? එතකොට ඔයා ඒක මොකක්ද කියලා කියන්නේ අඳුර ගන්න. අඳුර ගන්න ඕනේ. අඳුරගෙන ඒක කියන්න ඕනේ. මේක ඇත්තටම ඔය දෙන පොඩක් ඇක්ටිං හින්ද අපි මූවිස් ගැන චිත්‍රපටි වල නම් තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඔන පොඩි හින්ට් එකක් දුන්නා. හරිද? ඊටවඩා නම් උදව් ඉල්ලන්නපා. යවනවා එළියට. හරි හරි. අපි යනවා. ඔය පොඩක එහෙනම් මේක දෙන්න යන්න. හරි. එකක් ගන්න. එකයි එකයි. ඔරෙන් බලන්න ඕනේ. කවුද මේ රෝල් කරේ? නිෂ්පාදකතුමා තමයි. එයාට ඕව හොඳට හුරුයි. හ්ම්. හ්ම්. හරිනේ. පොඩ නැගිටිමුද අපි? දැන් අද අපේ ජනයි ප්‍රියයි අපු වෙලාවේ ප්‍රියා ලෑස්ති වෙලා ඉන්න ඔයාගේ ඇක්ටිං ස්කිල්ස් පෙන්නන්න ජනාට. ජනා කියයි මොකද්ද මේ කියලා. දැන් කදැම් කතා කරමු. කතා කරන්න බෑ. ඔක කරලා තමයි පෙන්නන්න ඕනේ. අලියා. අලියා දරුවා. අලි පැටියා. අලියා පැටියා. එහෙනම් අලි හොබද දරුව පුතා. අලියා ඔව්. අලියාගේ අයියෝ. අලි අලි අලියා හරේ. හරි. අලි පැටියා වයි මොමයි. අලියා. අලියා හරේ. අලි හරි ජනාගේ චාන්ස් එක අපි බලමු. ප්‍රියා මේක හරියට කරගත්තොත් හරි 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 හරි. හරි නැගිටිනවද? ඔව්. ඔයා නැගිටිනවා කියන්නේ ඉතින් හේද වාචකයක්. හරි. මෙතනම කාටි ඉවරයි. වංගු? ආර ආර යනවා ගමනක් යනවා මාළම පාළමයට කමෝන් පුති කැස්තරම ඒක ඇන්දරම ප්‍රියා එක හොයාගත්ත නෙමෙයි ඒක දරා ඒක හොඳට ඇක්කලා වගේ වටේ විදිහට පස්සේ පාළම කොහොමද මට කියන්නේ විරුද්ධතරේ වාසනේ පාළම පෙන්න ගන්න බැරුව හරි දැන් අපෝ අපි ප්‍රියාට chance එක දෙනවා බලමු මේ අවස්ථාවවත් ඇට්ලීස් ඔයාට ගන්න පුළුවන් වේද කියලා දෙන්නම් මතන් කියලා පටන් ගත්තේ හරි චණ්ඩි චණ්ඩි රාජා චණ්ඩි චණ්ඩියා යා කොහොමද යා යා චණ්ඩි චණ්ඩි හරි අම්මෝ ඒක හරි දැන් ඔයාගේ chance එක චන්ඩියා ඔව් දෙන්න බලන්න මට රයිට් හරි පටන් ගත්ත ඈ හම්බ හම්බ දෙදුන් දෙදුන් කියන්නේ සමනලියෝ දෙදුන් නේ දෙදුන්න හ්ම් සමනලියෝ ඔව් හරි වචන දෙක
වචනකාරී ෆිල්ම් එක තේ දුන්නෙන් සමනලියක්. ඔය අල්කාර වෙන්නන්න බෑ. මෙහෙම යායකම යක් මෙහෙම. මොනලියක්. තව චාන්සස් දෙකක් අපිට දෙන්න පුළුවන්කම තියෙනවා. හරි. දෙන්න. ඔයා නෙමෙයි කරන්න ඕනේ. අරයට දෙන්න ඕනේ. අයියෝ මන් දන්නේ. හොඳට තෝරලා හැම ගන්න එපියා. අපි බලමු මේක කොයි කොලේ මටව. මත්තවාමේ තැන්තවල බල හැඩි කරනවා අපි මේ. යාබා. යා එක ක්‍රියාත්මක වෙන. එක යාබා එක. එක යා. ක්‍රියාත්මක හරි හරි ඔය කිව් එක හරි. ඔය ප්ලූරෝ එක කියන්නේ. ඔඩ ඉන්නේ කොහේ? රංජන රාමණගේ දොන්දර. එක්තන්ට දෙවියන් වියවන. හරි කමෝන් කමෝන්. කමෝන්. රංජන රාමණ නෝ මොමඩි. මට කැස්ස තැදිලා දෙන්න. හරි. අන්තිම චාන්ස් එක. අම්මෝ. යන් ආ දන්න හරි අතුරු මිතුරු අතුරු මිතුරු මූව එක නම් ටක් ගාලා අඳුරගත්තේ ඉතින් ආයෙක ඇක් කරනවා නේද ඔය මෙෂර්මන්ට් දෙන්න කියලා තිබ්බා හරි ඕ මට නිකන් ටයර්ඩ් පොඩයි හරිම ලස්සනට අපේ අන්තිම සෙග්මන්ට් එක ඔගොල්ලන් ලිප් සින්ක් වෙන විදිය හරියටම හොයාගත්ත මේ කියන්නේ මේගොල්ලෝ ඇක්ට් කරලා ලස්සන වැඩේ කරා ඉතින් ඒක ඇත්තටම කව කාට දෙකක් හොයාගන්න බැරි නේ ආටනේ. එතකොට මේ ප්‍රියත් මේ අලිබබා සහවරු අතර ඉන්නවා. ඔව්. ඒක ඇත්තටම කවුන්ට් එක තමයි හරියට දුන්නේ නැති. ඉතින් අපේ සෙග්මන්ට් එක ඒ විදිහට අවසන් වෙනවා. මේගොල්ලන්ගෙන් හරියට නික අපි ඒක ගණන්ලා කරලා බැලුවොත් එහෙම ඒක දිනුවේ අපේ යා අපේ සහෝදරයා. ඔයාගේ සහෝදරයා. එයාට අපි අවස්ථාව ලබා දෙන්න. Right. ඉතින් ජනයි ප්‍රියයි තමයි අද මැංගු ෆ්‍රෙන්ඩ්ෂිප් කෝච් ප්‍රෝග්‍රෑම් එකට ආවේ. ඉතින් ඔය දෙන්න අපේ හරිමලගේ ආලෝ දෙන්නේ. ඉතින් ඒ වගේම තමයි සමාජයටත් හරි ළඟයි. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය ආදරය කරනවා. ඒ ආදරේ හින්දා තමයි අද ඔයගොල්ලෝ කොහෙ හරි තැනක ඉන්නේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ ආදරය කරන ෆෑන්ස්ලාට විශේෂයෙන් මොනවාද ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම කියන්න තියෙන්නේ ඔයා කියපු එක තමයි. කියන්නේ අපි කොහෙ හරි තැනක ඉන්නවා නම් මේ ඉන්න හැමතැනටම ඔයගොල්ලෝ කියන්නේ ඕන අපේ ප්‍රේක්ෂකයෝ තමයි. මොකද මේ ජනයි ප්‍රියයි කියන බ්‍රෑන්ඩ් එක ඇදුවේ ප්‍රේක්ෂකයෝ. මොකද හෙට උදේ තීරණය කරොත් එහෙම 112ක් ඉන්නවා දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා. හෙට උදේ තීරණය කරොත් 112ම එකට කතා කරගෙන අන්සබ්ස්ක්‍රයිබ් කරලා යන්න ජනයි ප්‍රියයි කියලා කෙනෙක් හෙට ඉඳලා නැති වෙනවා. ඒක නිසා මේ ප්‍රේක්ෂකයෝ මත තමයි තියෙන්නේ මේ ලැබෙන දේවල්ද යන්නේන තැන්ද හම් වෙන මිනිස්සුද හම් වෙන සම්මානද ඒ ඔක්කොම මේ ප්‍රේක්ෂකව වෙනුවෙන් නියෝජිතව විදියට අපි දෙන්න තමයි පෙනී ඉන්නේ ජනයි ප්‍රියයි වෙනුවෙන්. يعني ප්‍රේක්ෂකයන්ගේ බ්‍රෑන්ඩ් එකක් මේක. යාලගේ එක අරගෙන බොහොම පරිස්සමෙන් පරිහරණය කරමින් ඉන්න අපිට. ඔව් ඒ වගේම ජනප්‍රිය වෙන්න කලින් ඉඳලා අපිත් එක්ක හිතවත් යාළුවෙක් තමයි අපේ නිෂ්පාදක මහත්මයා. එයා ගැනත් මතක් කරන්න ඕනේ. ගේ ගාවට ගියාමත් ගේ හොයාගන්න බැරි වෙන කෙනෙක්. බැරි වෙනවා. ඔව් ඒකත් ඒ දින් ඔයත් එහෙමයි. අද මේ අර ගෙදරට ආවා කියන කියලා මං කලින් කිව්වේ ඒකයි. බොහොම මේ ආසාවෙන් අර බොක්කේ තියෙන දේවල් කියන්න පුළුවන් කියලා කිය. ඕන දෙයක් කතා බහ කරන්න පුළුවන් තැනකට සහ අනිත් එක පළවෙනිම දේ තමයි ප්‍රෝග්‍රෑම් එකට අකිල කතා කරලා කොච්චි ප්‍රෝග්‍රෑම් එක කරන්න කිව්වට පස්සේ මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ කන්ටෙන්ට් එක මොනවද කතා කරන්න කියන සාමාන්‍ය මෙතෙන්ට ආවම පස්සේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක මොකද්ද කියන එකත් දැනගත්තේ. Oh my god love you. ඉතින් බොහොම සතුටුයි. ඒ වගේම අර එක ෆෑන් කෙනෙක් ගැන කියන මට මේ ළඟදී හම්බුණා. හා මේ එයා ඇවිල්ලා මට කිව්වා වීඩියෝ බලනවා. බර්ගර් නමතෝ හැම වීඩියෝයක් අහම්ම වීඩියෝ එක බලද්දිම subscribe කරනවා. ඊළඟ වීඩියෝ ගායි තයි subscribe කරනවා. ඊළඟ වීඩියෝ ආයි subscribe කරනවා. ඒක කරන්න එපා. ඔත්තේ ගානක් ඔයා ඔත්තේ ගානක් subscribe කරලා තිබුණොත් දැන් subscribe එකේ ඉන්නවා. ඉරත්තේ ගානක් වුණොත් දැන් subscribe වෙලා. මොකද දෙක පාරක් subscribe කරලා. ඒ කියන්නේ ආදරේ තමයි මගේ. මේක පාරක් subscribe කරමු ඇත. ඔව් එහෙම කරනවා. ආසම නම් ඔයාලට ඔය bell icon එක click කරන්න ආයි මෙව කරන්න. ඒක මෙයා කර කර ඉන්නකොට. සාමාන්‍යයෙන්ම කියන්න ඕන ප්‍රේක්ෂකයෝ ගැනත් මොකද මේ
ගොඩාක් ප්‍රතිචාර නේද ප්‍රතිචාර මතන මේක දුවන්නේ ඉතින් හැමෝම කොහෙදි පාරතොටකදී දැක්කත් කතා කරන්න හැම පුළුවන් වෙලාවකදීම කතා කරලා ඇප්‍රීෂিয়েට් කරනවා ඉතින් ඒකට thank you very much ප්‍රේක්ෂකයන්ට ඉතින් අද මේ දෙනාට අපිට සින් කරන්න අපිට ලොකු සපෝට් එකක් දුන්න අපි බෑන්ඩ් එකේ ටීම් එක මතක් කරන්න ඕනේ ඉදුනිල් පෙරේරා ප්‍රමුඛ සංගීත කණ්ඩායම විදූෂ චානුක ඒ වගේම නුවන් ධනුෂ්ක ඔය තුන්දෙනාවත් thank you කියලා අපි කියනවා එහෙනම් මගේ මගේ ගීතය පළවෙනි වතාවට තමයි මේ මාධ්‍යකදී සින් කරත් බොහොම ස්තුති ලස්සනට ලස්සනට ප්ලේ කරා සින්දු කිකීම කසේ ලස්සනට ප්ලේ කරා ලියවිල්ල කෙවිල්ල කසේ ලස්සනට ප්ලේ කරා ලස්සන සින්දු අකෝ පොඩ්ඩක් try කරන්න තව චුට්ටක් ඉස්සරහට වඩ සින්දු පැත්තෙන් මොන හරි කරගන්න පුළුවන් ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවට thank you very much කියලා කියන්න ඕනේ සහ ඔය දෙනාට ඉස්සරහටත් නේද වැඩි වැඩියෙන් subscribers ලැබිලා නේද එතකොට මේ අර කැමති විදිය ඔයාලා වැඩිපුර පරණ වාහන ගන්න හැකියාවත් ඔයාලා වැඩිපුර අලුත් වාහන ගන්න තරම්වත් සල්ලි ලැබේවා සතුටින් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ මොගලුන් ආදරය කරන තවත් හොඳ මෙයාලෝ දෙන්නෙක් එකතු කරගෙන අපි next week එකෙත් ඔයගලන් හම්බ වෙන්න එනවා. එහෙනම් ඔයදරාට thank you. ජය වේවා. අපි එන ගිහින් එන්න ලබන සතියෙත් මේ විදිහටම අපි හම්බ වෙමු හරියටම Mango Friends with Kochi. Bye.